සිංහල බෙහෙත් වට්ටෝරුවක් අනුව තමයි මේ පැණිය සකස් කරලා තියෙන්නේ. සිංහල බෙහෙත් බිව්වා කියලා කිසි අගුණයක් නැහැ. අපි ඉතිහාසෙ ගත්තම බුද්ධදාස රජතුමා රට පාලනය කරපු රාජ්‍ය නායකයෙක් පවා වෛද්‍යවරයෙක් බවට පත් වෙලා හිටියා. බුද්ධදාස රජ සමයේ තමයි අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉහළම තැනට පත් වෙච්ච කාල පරිච්ඡේදෙ. ඉතින් අද මේ ලෝක ගෝලීය කොරෝනා වසංගතයට මේ සිංහල වෙදකම අපේ පාරම්පරික වෙදකමෙන් යම්කිසි සහනයක් යම්කිසි ප්‍රතිකාරයක් ලබා දෙන්න පුළුවන් නම් අපි ඒක ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා වෛද්‍ය සභාවෙන් දැන් අපේ සිංහල ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මේකට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමා විශේෂඥ මහාචාර්යවරු 5 දිනක් 6 දිනක් පත් කරලා ඒ අයගේ නිර්දේශයත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අයගේ නිර්දේශෙත් ගැළපුණොත් ඒ වගේම කොරෝනා වසංගතයට මේ පැණිය නැත්තම් මේ බෙහෙත ඔරොත්තු දුන්නොත් සාර්ථක වුණොත් අපි රටක් හැටියට ලබන ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ අය හුඟක් නෙගටිව් පැත්ත තමයි බලන්නේ, පොසිටිව් නෑ. ඉතින් අපි ඇත්තටම මේ අවතක්ෂේරුල්ලක් කරන්න හොඳ නෑ. මේක හරි ගියක් නැතත් මම මුලින්දම කිව්වේ අපි අත්හදා බැලීම් කළ යුතුයි. දැනට එතුමා අත්හදා බැලීමක් තමයි කරලා තියෙන්නේ. ඒක සාර්ථක වුණොත් බොහොම හොඳයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.